මේ උඹලා ඔහොම ඇවිදවිද ඉන්නද බං හැමදාම කල්පනාව? ජොබ් එකක් එහෙම කරන්න ආසාවක් කියමේ හිතක් එහෙම නැද්ද බං? හිතක් තිබුණාට බං කොබන් ධනෙ? ඈ හැම දෙයකටම සල්ලි එපේ. සල්ලි නැතුව මොකක් කරන්න පුළුවන්ද බං? උඹට නම් ඉතින් මොනවාගෙන් අඩුවක්ද? ඈ BMW තියෙනවා, KHD තියෙනවා, ඈ යා අතට පායට වැඩකාරයෝ, යාන වාහන හැම දෙයක් උඹට තියෙනවනේ බං. ඉතින් උඹට නම් මොනවාගෙන් අඩුවක්ද? උඹට තියෙන්නේ කියන්න විතරයි. එක්ක ජොබ් එකක් දෙන්නයි අපට. මම ජොබ් එකක් කරන්න එතකොට උඹලට කොහොමද බං මම ජොබ් දෙන්නේ? ඈ පොඩ හොයලා බලපල්ලා. හොයලා බලන්න කියන්නේ බං පාරේ වැටලා නැහැනේ ජොබ්. අපිත් ඉතින් මේ උත්සාහ කරනවා. ඒත් ඉතින් නැහැ තාම. ඔව් උඹලා නා කියනකම් උත්සාහ කර කර හිටපල්ලා. එතකොට හරි. උඹ කියන කතාවෙත් ගත යුත්තක් නැත්තෙම නෑ මචං. පොඩක් තාත්තට අයිඩියා එකක් දාලා බැලුවොත් හොඳ නැද්ද? ඒක තමයි තාත්තලාගෙන් පොඩි සහයෝගයක් ගන්න බැරි වෙන එකක් නෑනේ බං. හරි. ඒ කියන්නේ උඹ අද අපිව කොත්තු කන්න එක්කන් යන්නේ නැද්ද? නෑ බං. අද මට තියෙනවා ගමනක් යන්න. විශේෂ ගමනක් යන්න තියෙන. ඒ හින්දා අද කොත්තු කන සීනේ පොඩ්ඩක් පස්සට දාපල්ලා. ඡේ. මද. අද මං දවල්ට කෑවෙත් නෑ. කොත්තු ටිකක් වැඩිපුර කන්න කියලා. ඒකක් කොහෙද? නෑ බං. උඹ තෙක්ක යන්න හදන්නේ? එක්ක නෙමෙයි. එක්ක. එක්කලු. මං කොහෙ ගියාම උඹට මොකද? ඈ මොකා එක ගියාම උඹට මොකද? මේ මට පරක් වෙනවා. මම යනවා. යකෝ උගික නම් බලපංකෝ. කරන්න දෙයක් නෑ බං. ඈ දුප්පත් වෙලා ඉපදුනාම හොම තමයි බං. නෑ දුප්පත්කමට අභියෝග කරන්න අපි දැනගන්න ඕනේ මචං. අද ඉඳලා මමත් හිටපන්. ඔය එක එකගේ රෙස්පෙක්ට් වලට යට වෙන්නේ නෑ බං. අනුන්ගෙන් හැමදාම කොත්තු කන්නේ නෑ. මම මගේම සල්ලි වලින් කවදා හරි කොත්තු කනවා. හිටපන්කෝ. අන්න කොල්ල ධෛර්යමත් වෙලා නියමයි. ඇයි හොඳ නැතේ? හොඳයි. කවුරුත් කිව්වේ නෑ හොඳ නෑ කියලා. හොඳයි. උත්සාහවන්තයා ජයගනි කියලා කතාවකුත් තියෙනවනේ. ඔව්වා මේ මුතුන් මිත්තෝ කට ගහනවට කියපෝ නෙවේ. ට්‍රයි කරලා බලපන්. කොල්ලෝ මෙහෙට වරෙන්. ඇයි තාත්තේ කතා කරේ? උඹ මාව මේ තියෙන අඩියනොත් පාරටම ඇදලා දාන්න තමයි කල්පනාවනේ. ඇයි තාත්තේ මං තාත්තා පාරට ඇදලා දාලා දේපළ විකුණනවද නෑනේ? ඔව්. ඔහොම යනකොට උඹ ඒකත් කරන්න බැරි නෑ. චී තාත්තේ මේ පුතා ගැන එහෙමද හිතන් ඉන්නේ? වහා මේක ඉල්ලාස් කරගන්න වෙයි ඈ. එහෙම හිතන් ඉන්නවනම් බලපන් උඹ අර කරපු වැඩේ. කොහෙදෝ යන නැට්ටිච්චයක් එල්ලගෙන ආවනේ ගෙදරට නිකම්ම. ලක්ෂ 10ක් 15ක් එක්කෝ කෝටියක් දෙකක් ගන්න තියෙන දෞරියත් එක්කම ගන්න තියෙන තැනකින් කසාදයක් බඳින්න නැතුව මෙලෝ සතරක් නැති එකක් කරේල්ලන් ආවේ. උඹට ලැජ්ජ නැද්දම්ම පල්ලෑ? අපි මේ වැටිලා ඉන්න තැනින්වත් ගොඩෙන්න තිබුණනේ එකෙන්. හරි තාත්තේ. තාත්තා කලබල වෙන්න නැතුව ඉන්නකෝ. මං ඒ නැට්ටිච්චයේ මොලෙන් පොඩි අදහසක් ඉල්ලගත්තා. ඒ මොලෙන් පොඩි වැඩක් ගන්න යන්නේ. ඒ හින්දා තාත්තා මට ඒකට උදව් කරන්න ඕනේ. මොකක්? ඒ ගමන මගේ තියෙන තුට්ටු දෙකටත් කෙලවන වැඩක්ද කොහෙද? ඔය ඉතින් තාත්තා මට කියන්න දෙන්නේ නැනේ. මැදට පයින්වනේ. තාත්තත් හරියට අර පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු වගේ කතාවක් කරලා ඉවරෙන්නේ දෙන්නෙම නැනේ. මැදින් පැනලා කනවනේ ඔක්කොම ටික. හරි කියපංකෝ. දැන් ඔබ මොකද කරන්න යන්නේ කියලා? නෑ තාත්තේ මං කල්පනා කරේ පොඩි ඇම්බැන්ටේව ටිකක් එකතු කරගෙන 11ක් හරි 15ක් හරි හොඳ ටීම් එකක් හදලා ඉන්දියාවේ මැච් තියෙන වෙලාවට ඉන්දියාවට අරන් ගිහිල්ලා කෑවත් එකයි නැතත් එකයිනේ තාත්තේ. උන් පොඩ්ඩක් අය බින්දුවට ගියත් එකට ගියත් 10ට ගියත් කොහොම හරි පිටිය මැදට යන්න ඕනේ. ඒ ගිහිල්ලා ගියාම ඉන්දියාවට ජයග්‍රහණය ගෙනල්ලා දෙන විදිහට වැඩේ කරන්න කිව්වම උන්ට අපට ඔය මොනවා හරි ටිකක් මෙහෙට ගෙන්න ගන්න පුළුවන්නේ. වෙලාවකට සල්ලි හම්බ වෙනවා, වෙලාවකට ද්‍රව්‍ය ඕන මොනවා හරි බාණ්ඩ ඕන දෙයක් එහෙම ගන්න පුළුවන්නේ තාත්තේ. මම බැලුවේ ඒ බිස්නස් එක කරොත් හොඳයිද කියලා පොඩ්ඩක්. මොකද කියන්නේ තාත්තේ ගැන? උඹ හදන්නේ ඒකමනේ මේ රට විකුණලා කන්නද? ඈ බං. ඒක විකුණන්න දෙයක් තියෙනවයි තාත්තේ. දැන් ඔක්කොම විකුණලා කාලා දැන් තව තියෙන්නේ මොකද්ද විකුණන්න තියෙන්නේ කියන්නකෝ. බහුබූත කතා කරන්නේ නැතුව උඹ මොකද්ද කරන්න කියපංකෝ. හරි තාත්තේ. තාත්තා මට රුපියල් 20000ක් දෙන්න පුළුවන්ද? 20000ක්? 20000ක් මොකක්? එහෙම කොටද? මං කරන්න හදන වැඩේට ඉතින් මූල්‍යමය ප්‍රතිපාදන මට නැහැනේ තාත්තේ. තාත්තා දන්නවනේ ඒක. මේ තාත්තගෙන් තමයි ඒක සපේ ගන්න වෙන්නේ. ඒ හින්දා මට තාත්තා ලෝන් එකක් විදියට දෙනවද? හරි මං උඹට දෙන්න. උඹ මොකද කරන්න කියපන් ඉස්සර වෙලා. මං හිතාගෙන ඉන්නේ තාත්තේ මෙහෙන් කුකුල්ලුව අපනයනය කරලා ඉන්දියාවට, ඉන්දියාවේ බිත්තර ආනයනය කරනවා ලංකාවට. මොකක්? ඇයි ඒක හොඳ නැද තාත්තේ? හරි දැන් උඹට එහෙම කරනවට උඹට ලාභ කොච්චර හම්බෙනවද ඕකෙන්ද? ඈ මං දැන් 20000ක් දුන්නා කියමුකෝ. මුලින්ම නම් ඉතින් පොපිට් එක වගේ හම්බ වෙන්නේ රුපියල් 1000ක් වගේ තාත්තේ.
මාස හතරක් පහක් ඕක කරන් යනකොට 1000 ගුණයක් කරගන්න පුළුවන්. බැරි වෙන එකක් නැහැ. ආ එහෙමද පුතේ. එහෙනම් මෙන්න මේ 1000 තියාගනි මං ගානේ. මේ මොකද තාත්තේ මේ? එතකොට තාත්තට දෙන රුපියල් 20000 ඕනේ නැද්ද හබව්? නෑ පුතේ. මට රුපියල් 19000ක්ම ලාභයිනේ. උඹ මේක තියාගනි. මොකක්?